උදුම්බරා මල් කතාවක් ආයෙත් කරලියට අවිලා නේද? දැන් මේවා ඇත්තටම අර පුරාවෘත්තයේ සඳහන් දෙව්ලෝ පිපෙනවා කියන උදුම්බරා මල්ද? එහෙම නැත්නම් වෙන දෙයක්ද? මේවා කෘමිසතෙකුගේ බිත්තර කියලා කතාවක් තියෙනවනේ. ඒක නිසා මේවා ගැන අහන්න හොඳම මේවා ගැන නිරීක්ෂණය කරපු කෘමි විද්‍යාඥයෙකුගෙන් කියලා අපි හිතුවා. වාසනාවට බැක්හැඩයිකර්ස් ෆැමිලි එකේ එහෙම කෙනෙක් ඉන්නවා. ඒක නිසා මේ උදුම්බරා මල් කියලා පෙන්වන දේවල් ගැන අහන්න පුළුවන් පොදු ප්‍රශ්න කීපයක් අපි යාගෙන් අහුවා. බලමු. උදුම්බරා මල් එහෙම නැත්නම් උදුම්බරා ෆ්ලවර්ස් කියලා ඉන්ටර්නෙට් සර්ච් එකක් දැම්මොත් විශාල ප්‍රමාණයක් ලිපි, පින්තූර, වීඩියෝස් මතුවෙනවා. ඉතින් මේව කාලෙන් කාලයට ලංකාවෙත් ලෝකයේ වෙනත් රටවල් වල මෙහෙම වාර්තා ඇවිල්ලා තියෙනවා. ඒවා සමහර අවස්ථාවල ලැබුගිනි වගේ පැතිරිලා ගිහිල්ලා තියෙනවා. දැන් මේවා ගැන යම් දැනුමක් අවබෝධයක් ඇතුව හිටියොත් මේ වාර්තාවල ඇත්ත නැත්ත තේරුම් ගන්න පහසුයි. දැන් උදුම්බරා මල් කියලා මේ පෙන්නන දේවල් ඇත්තටම මල් වර්ගයක්ද? නෑ. ඇත්තටම මල් නෙවෙයි. මේ ලේසින් කියන කෘමි සතාගේ බිත්තර. කොළ පාට පුංචි සතෙක්. එයාට ලේස්විං කියලා කියන්නේ එයාගේ වින් එක නැත්තම් පියාපත ලේස් රෙද්දක් වගේ. හරියට දැලක් වගේ. මේ මේ පින්තූර වල ලස්සට පේන්නේ. හරි. එතකොට මේවා ඇත්තටම මල් වර්ගයක් නෙවෙයි නම් කෘමි සතෙකුගේ බිත්තර නම් මේවට උදුම්බරා මල් කියලා කියනවා ඇත්තේ මොකක් නිසාද? මෙහෙමයි. දැන් මේ බිත්තර ගොඩක් එක පුපුරට තියෙනකොට මල් වගේ පේන්න පුළුවන්. විශේෂයෙන්ම මේ බිත්තර පුපුරලා කීට ඇලියට ගියාට පස්සේ ඒක මලක් වගේ පේන්න පුළුවන්. දැන් මේ පින්තූරවල උනත් පුංචි පුංචි මල් ටිකක් වගේ පේනවනේ. ඉතින් මෙහෙම බිත්තර ගැන දන්නේ නැති කෙනෙක් වුණහම මේව මල් කියලා හිතන්න පුළුවන්. එතකොට මේක උදුම්බරා මල් කියලා කියලා තියෙන්නේ 2010 දී විතර කාලෙදී චීන භික්ෂුණියකගේ වොෂින් මැෂින් එක යට මේව හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ කාලේ මේක අර බෞද්ධ සාහිත්‍යයේ එන උදුම්බරා මල් කියලා තමයි ඒවලා හඳුන්වලා දීලා තියෙන්නේ. ඒකට සමාජ මාධ්‍ය හරහා වෙනත් මාධ්‍ය හරහා ලොකු ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා. ඒතකොට ඒක තමයි මේ මේ බිත්තරවලට උදුම්බරා මල් කියලා කියන්න හේතුවක් වෙලා තියෙනවා කියලා අපිට පේන්න තියෙන්නේ. ඉතින් අදටත් ඒක ඒ විදිහටම උදුම්බරා මල් විදිහට බොහෝ අය හඳුන්වාගෙන යනවා. හරි. දැන් මට තව ප්‍රශ්නයක් මතුවෙනවා. උදුම්බරා මල් කියලා ඇත්තටම මල් වර්ගයක් නැද්ද? තියෙනවා. දැන් අපි ඔය පුරාවෘත්තවල නැත්නම් මිතිකල් උදුම්බරා මල කියන එක පැත්තකින් තිබ්බොතින් බෞද්ධ සාහිත්‍යයේ වේද ග්‍රන්ථවල නැත්නම් ආයුර්වේදයේ උදුම්බරා කියලා හඳුන්වන්නේ අත්තික්ක. උද්භිද විද්‍යාත්මකව ෆිකස් රැසිමොසා. අත්තික්කවල මල් පිපෙන්නේ හරිම විශේෂ විදියකට. අපිට ගෙඩිය කියලා පේන්නේ අත්තික්කවල නටුව. ඒක ඇතුලේ තමයි මල් හැදෙන්නේ. එතකොට ඒ අත්තික්කවල මල් අපිට පිටට පේන්නේ නැහැ. ඉතින් එතකොට අත්තික්කවල ගෙඩි තියෙනවා. හැබැයි මල් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා අත්තික්ක නැත්නම් උදුම්බරාවල මල් ඉතා දුර්ලභයි නැත්නම් මල් නැහැ කියලා තමයි පිළිගැනීම තියෙන්නේ. ඉතින් දැන් මේ කතා කරන උදුම්බරා මල් අවුරුදු 3000කට වරක් පිපෙනවා කියන එකට මේක හේතුවක් වෙන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ උදුම්බරා මල් කියලා ලංකාවේ වාර්තාවල පළ වුණු මිනිස්සු බලන්නත් ගිය දේවල් කීපයක පින්තූර. බලන්නකෝ මේවත් අර දැන් පෙන්නපු කෘමි බිත්තරම නේද කියලා. රයිට්. දැන් මගේ ඊළඟ ප්‍රශ්නේ මේකයි. දැන් මට සෑහෙනම පැහැදිලි මේක මේ උදුම්බරා මල් කියලා පෙන්වන දේවල් ඇත්තටම මේ ග්‍රීන් ලේස්වින්ගේ බිත්තර කියලා. නමුත් මේවා දුර්ලභයි කියලානේ කියන්නේ. එතකොට මේ ග්‍රීන් ලේස්වින් හරි එහෙම නැත්නම් එයාගේ බිත්තර හරි ඇත්තටම දුර්ලභ දේවල්ද? එහෙම හිතන්න අමාරුයි. මොකද මේ අපි ගොඩක් තැන්වල මේවා දකිනවා, දකින්න පුළුවන්. මම ඇත්තටම ගොඩක් තැන්වල දැකලා තියෙනවා. දැන් මේ පින්තූරවල තියෙන්නේ මම අපේ ගෙවත්තේ සහ වෙනත් තැන්වල දැකපු ග්‍රීන් ලේස්වින්ගේ බිත්තර. ඉතින් මේ මේ බිත්තර දාන කෘමියත් එච්චර දුර්ලභ සතෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා එහෙම දුර්ලභයි කියලා හිතන්න අපිට අමාරුයි. හැබැයි මේ බිත්තර හරිම පුංචි. ඇල්පෙනිත හිසක් තරම් වගේ. එතකොට මේ බිත්තරේ නටුවකට අලවලා තියෙන්නේ. එතකොට මේ දෙකම එකට ගත්තහම ඇල්පෙනිත්තක තරම වගේ තමයි. සමහරට ඇල්පෙනිත්තකට වඩා පුංචි.
ඒ වගේම මේ නටුව ඇල්පිනිත්තක ඒ නටු කොටසට වඩා හරිම හීනි. ඉතින් මේවා පැහැදිලිව පේන තැනක තිබුණොත් හරි නැත්නම් අපි හොඳට පරීක්ෂාවෙන් බැලුවොත් හරි තමයි අපිට දකින්න පුළුවන් මේ. දැන් මන් දැකපු ඔය බිත්තර ගොඩක් තිබුණේ කරපිංච ගහේ කරපිංච කොළේක යටපැත්තේ. සමහර වෙලාවට මල් ගහක කොළේ යටපැත්තේ. එහෙම නැත්නම් ගහක පොඩි අත්තක. ඒ වගේ අපිට එකපාරට පේන්නේ නැහැ. හැබැයි අපි හොඳට පරීක්ෂාවෙන් බැලුවොත් පේන තැන්වල තමයි මේවා තියෙන්නේ. දැන් ගස්වල කොළ වල විතරක්වත් නෙමෙයි. දැන් මෙයා ඕනම තැනක තද පෘෂ්ඨයක් තියෙන ඕනම තැනක මේ බිත්තර අලවන්න පුළුවන්. සමහරලාට අපිට හම්බ වෙනවා බිත්තිවල, නැත්නම් දිරල ගිය කොටවල, ඊළඟට සමහර වෙලාවට වාහනවල රෝදවල අලවලා තිබිලා හම්බ වෙලා තියෙනවා. කම්බි කූරුවල ඔය ඕනම තැනක මේ බිත්තර අලවන්න මේ කෘමියට පුළුවන්කම තියෙනවා. දැන් ඔයාගේ ගෙවත් වුණත් හොඳට පරීක්ෂාවෙන් බැලුවොත් හම්බ වෙයි. හරි. ඒක හරිම ඉන්ට්‍රෙස්ටිං දෙයක්. දැන් ඉස්සර අපි තේරවිල්ලක් කියනවනේ නැට නැති gediy කියලා. උත්තරේට බිත්තරේ කියලා නේ කියන්නේ. දැන් මේ බිත්තර වලට නැට්ටක් තියෙනවා. දැන් මට ආපු ඊළඟ ප්‍රශ්නේ තමයි ඇයි මේ බිත්තර මෙහෙම අමුතු නැට්ටක් තියෙන බිත්තර වෙලා තියෙන්නේ? මොකද ඒවට නැට්ටක් තියෙන්නේ? ඔව් ඒක ඇත්තටම විශේෂතයකට. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බිත්තර අර බිත්තර කන විලෝපික සතුන්ගෙන් කූඹි වගේ සතුන්ගෙන් සමහර කූඹින්ගෙන් ආරක්ෂා කරගන්න තමයි එහෙම නැට්ටක් උඩ මේ බිත්තරේ දානවා කියලා එහෙම තමයි පිළිගැනීම තියෙන්නේ. ඒ වගේම තව දෙයක් තමයි දැන් මේ බිත්තර වලින් එළියට එන කීටයම අනිත් බිත්තර කන්න පුළුවන් කියන එක. ඒකෙන් බේරගන්න මේ නැට්ට උදව් වෙනවා කියන එක. හැබැයි එහෙම කිව්වට මම දැකලා තියෙනවා මේ බිත්තරෙන් එළියට ආපු කීටයා අනිත් බිත්තරේ නැට දිගේ උඩට ගිහිල්ලා ඒක කන්න උත්සාහ කරපු අවස්ථාවක්. එතකොට මේ කෘමියා බිත්තර දානකොට එයා ජෙලටින් වගේ ඇලන ස්‍රාවයක් නිකුත් කරනවා. එතකොට එයාගේ පිටිපස්සෙන් ඒ ජෙලටින් බිඳුවක් බිත්තරේ දාන්න අවශ්‍ය තැන අලවලා ඇඟේ පිටිපස්ස කොටස එකපාරට මෙහෙම උස්සනවා. එතකොට ඒ නැට්ට මෙහෙම හැදෙනවා. ඊළඟට ඒ නැට්ටේ කෙලවර බිත්තරේ දාන්න කලින් ඒ නැට්ට කොටස ඝනකම වෙනවා. ඊට පස්සේ තමයි එයා එතන බිත්තරේ දාන්නේ. බිත්තර දානකොට මේ බිත්තර අතර පරතරයක් තියෙන විදියට ලස්සනට පිළිවෙලට සමහර වෙලාවට පේලියට සමහරලාට පොකුරක් විදියට හරි ලස්සනට මේ බිත්තර දානවා. එහෙම දාපු බිත්තර තමයි මේ තියෙන්නේ. එහෙම බිත්තර දාන ලස්සන වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා ඩේවිඩ් ඇටන්බරෝගේ. අපි ඒකේ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. එතකොට මේ බිත්තර මෝරලා පුපුරන්න ලඟ වෙනකොට අඳුරන්න පුළුවන් දැන් බිත්තර පුපුරන්න ළඟයි කියලා. එහෙම බලාගෙන ඉඳලා ගත්තු පින්තූර ටිකක් තමයි ඊළඟට තියෙන්නේ. මේ එක පින්තූරයක හොඳට බලා ගන්න පුළුවන් අවස්ථා කීපයක් බිත්තරවල. දැන් මේ මැද තියෙන බිත්තර දෙක ඒ එහෙම පුපුරන්න ඔන්න මෙන්න තියෙන බිත්තර දෙකක්. ඊළඟට උඩින්ම තියෙන බිත්තරේ පුපුරලා කීටයා එළියට ආපු ගමන්. ඒ වගේම පහලින්ම තියෙන්නේ බිත්තරේ පුපුරලා කීටයා දැන් එළියට ගිහිල්ලා. දැන් ඒකේ පේනවා අපිට නිකන් බිත්තරේ පුපුරපු බව පේනවා. ඒක පොඩ්ඩක් මලක් වගේ කියලා හිතන්න පුළුවන්. එතකොට බිත්තර ටික ඔක්කොම පුපුරලා කීටයෝ එළියට ගියාට පස්සේ ඉතුරු වෙන කොටස් ටික හොඳටම මල් වගේ පේන්න පුළුවන්. මේ බලන්නකො මේවා පුංචි මල් වගේක් කියලා හිතන්න පුළුවන් නේද? එතකොට දැන් මේ ග්‍රීන් රේස් වින්ගේ බිත්තරවල හැඩයට සමාන හැඩ තියෙන වෙනත් ජීවීන් නැත්තම් ජීවීන්ගේ කොටස් ස්වභාව ධර්මයේ ඉන්නවද? එහෙම දේවල් තියෙනවද? ඔව් දැන් සමහර පුස් වර්ග අපි දිලීර කියලා කියන්නේ ඒවයි බීජාණු දානි මේ වගේ. හුඟක් වෙලාවට මීට වඩා ගොඩක් පුංචි. දැන් මේ තියෙන්නේ දිරාගෙන යන මලක හැදුණු පුස්වල බීජාණු දානි. ඒ බීජාණු දානි මෝරපු නිසා තමයි අපිට ඒවා දැන් කළු පාටට පේන්නේ. පුස්වලට බොහොම ළඟ නෑදෑකමක් තියෙන ස්ලයිම් මෝල්ස් වලත් මේ වගේ හැඩ කොටස් තියෙනවා. මේ තියෙන්නේ එහෙම ඒවා. ඊළඟට බ්‍රයෝෆයිට්ස් අපි පොදුවේ පාසි කියලා හඳුන්වන ඒවායි බීජාණු දානි මේ වගේ හැඩ තියෙන ඒවා තියෙනවා. ඒවා සමහර වෙලාවට එක එක විවිධ පාට තියෙනවා. කොළ පාට, දුඹුරු පාට ඒ වගේ. මේ තියෙන්නේ එහෙම බීජාණු දානි. හරි. දැන් එතකොට පැහැදිලිනේ මේ උතුම්බරාමල් කියලා පෙන්වන දේවල් ඇත්තටම මොනවද කියලා. දැන් මේ විදිහේ බිත්තර දාන කෘමියෙක් ගැන දැනගෙන හිටියානම් නැත්තම් මේවා කෘමි බිත්තර කියලා කලින් දැනගෙන හිටියානම් එතකොට මේවට මොනවා හරි මිතිකල් මලක් විදිහට රැවටෙන්නේ නැහැ. හැබැයි එහෙම දැනුමක් නැතුව වුණත් අපි ටිකක්
තාර්කිකව කල්පනා කළොත් අපිට රැවටෙන්න නැතුව ඉන්න පුළුවන්. මේවයි ඇත්ත මොකක්ද කියලා අපිටම තීරණය කරගන්නත් පුළුවන් විදිහකුත් තියෙනවා. දැන් මෙහෙමනේ. දැන් මේවා මල් වර්ගයක් කියලා පෙන්නනකොට මල් කියන්නේ මොනවද? මල් පිපෙන්නේ ගස්වලනේ. මල් පිපෙන්නේ නැති ගසුත් තියෙන එක ඇත්ත. හැබැයි මල් පිපෙන්නේ ගස අනිවාර්යයෙන්. ඒකට මල් පිපීම කියන එක ශාක ලෝකයේ ඉතාම වැදගත් පරිණාමික සංදිස්ථානයක්. පරිණාමිකව පැරණි ගස්වල දැන් මේ සාකච්ඡාවේදීත් සඳහන් වෙච්ච අර බ්‍රයෝෆයිට්ස් කියන පාසි ඊළඟට ওই පෙඳ වර්ග ඇල්ගි නැත්තම් මීවන නැත්තම් පයිනස් වගේ දේවල් වල මල් නැහැනේ. මල් කියන తත්වය ඇති වෙලා දෙන්නේ ඊට වැඩි හුඟක් පස්සේ වඩා දියුණු ගස්වල. එතකොට මල් මල් පිපිලා තියෙනවා කියනවනම් ඒ මල් ගහක තමයි පිපිලා තියෙන්නේ. ගස් නැතුව මල් තියෙන විදිහක් නැහැ. මල් නැති ගස් තිබුණාට ගස් නැති මල් නැහැ. එතකොට උදුම්බරා මල් කියලා දෙයක් තියෙනවා නම් ඒවා තියෙන්නේ උදුම්බරා ගහේ. එහෙම නැතුව නිකන් ලෑලි කෑලිවල බිත්තිවල කම්බි කූරුවල ඒ වගේ නිකන් මල් ගහක් නැතුව මල් හැදෙනවා කියලා කිව්වොත් ඒක මලක් වෙන්න බෑනේ නේ. හරි. එතකොට ඔයාට මේ වීඩියෝ එකෙන් ගත යුතු යමක් තිබුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙමනම් ස්තුතියි බැලුවට. අද දවසේ හම්බෙමු.